සමුළුවේ 14 වන රාජනායක සැසිය චීනය සත්කාරභාවයෙන් සිදුවීම සුවිශේෂී වන්නේ ප්‍රධාන කාරණා දෙකක් යටතේ චීනය මේ වන විට ගෝලීය වශයෙන් නව යුගයක් ආරම්භ කිරීම ආර්ථික සහයෝගීතාවය ආයෝජන වශයෙන් නැගී එන ආර්ථික බලවතුන්ගේ එකමුතුකම පිළිබඳ ප්‍රධාන ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කිරීම සිද්ධ වෙනවා. ඒ එක්කම සී ජින්පින් චීන ජනාධිපතිගේ මූලිකත්වයෙන් ආර්ථිකය සම්බන්ධව පමණක් නොවෙයි ආරක්ෂාව පිළිබඳවත් නව වැඩපිළිවෙලකට ඒ අය උනන්දුව දක්වනවා. ඉතින් මේ කාරණා දෙක චීනය බ්‍රික්ස් සමුළුව හරහා කොයිතරම් දුරකට එකඟත්වයකට පත්වෙනවාද කියන එක ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් වැදගත් කාරණයක්. චීනය ආර්ථික බලවතුන් වශයෙන් ක්‍රියාත්මක වීමේදී බ්‍රික්ස් සමුළුවේ ඉතාම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා කියන එක කියන්න පුළුවන්. බ්‍රසීලය, ඉන්දියාව, චීනය, රුසියාව සහ දකුණු අප්‍රිකාව කියන රටවල් සමූහය එකතු වෙනකොට ඒ අයගේ ගෝලීය වශයෙන් තිබෙන්නා වූ ආර්ථික ශක්තිය ඉතා ප්‍රබලයි. ඒකම ජනගහනය අතින් බලනකොට ලෝක ජනගහනයෙන් 40%ක් පමණ ඒකරාශී වෙන්නේ මේ කලාපය තුළ. වර්තමාන ආර්ථික වශයෙන් ඇතිවන්නා වූ සංවර්ධන කටයුතුවලදී මානව සම්පත ජනගහනය මගින් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති සැකසීමේදී බ්‍රික්ස් සමුළුවට එහෙම නැත්නම් බ්‍රික්ස් රාජ්‍යයන්ට ඇති ඉතාම වැදගත් අවස්ථාවක්. ඒකම අපිට අමතක කරන්න බෑ, චීන රාජ්‍ය නව සංවර්ධන බැංකුව යනුවෙන් බ්‍රික්ස් සංවිධානය විසින් බිහිකර ඇති ජාත්‍යන්තර වශයෙන් ණය සහ ආධාර ලබා දෙන එම බැංකු පද්ධතියේ විශාල ආයෝජනයක් කිරීම සහ මූල්‍ය ඉතිරි කිරීමේදී රටවල් පහෙන් චීනය ඉදිරියෙන් සිටිනවා. ඒකම අපිට ගන්න පුළුවන් චීනයේ ආයෝජනය ගැන කතා කරනකොට එක් තීරයක් එක් මාර්ගයක් කියන ජාත්‍යන්තර ආයෝජන ප්‍රතිපත්තිය චීනය ඉතාම සාර්ථකව කරගෙන යනවා. ඉතින් බ්‍රික්ස් සමුළුවෙන් ඒ සඳහා ඇති දායකත්වය අනාගතයට බ්‍රික්ස් රාජ්‍යයන්ගෙන් චීනයට කොයිතරම් දුරට ආර්ථික වශයෙන් එකමුතුවක් ඇති කරගත හැකිද ඒ කාරණා තුළ ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාවයට මේ බ්‍රික්ස් රාජ්‍යයන් කොයිතරම් උර දෙනවාද කියන එක මේ සමුළුවේදී චීනයට වැදගත් කොට සැලකිය හැකි කියන එක මට පෙනී යනවා. බ්‍රික්ස් රාජ්‍යයන් වසංගත තත්වයේදී ක්‍රියාත්මක වුණු ආකාරය සුවිශේෂී වනවා කියන එක අපිට පැහැදිලියි. බ්‍රික්ස් රාජ්‍යයන් සතුව තිබෙන්නා වූ මූල්‍ය සංචිත නව සංවර්ධන බැංකුව හරහා ආපදා ණය වශයෙන් සහ අර්බුද කළමනාකරණය කිරීමේදී ලබා දෙන්නා වූ පහසුකම් වශයෙන් ජාත්‍යන්තරයේ යම් රාජ්‍යයන් යම් කලාප මුල් කරගෙන ලබා දීම අපි දක්නට ලැබුවා. ඒ අතර තනි තනි වශයෙන් ගත් කලද මේ බ්‍රික්ස් රාජ්‍යයන්හි සමාජික රටවල් වන ප්‍රධාන රටවල් පහ තමන්ගේ ජාතික අනන්‍යතාවය සහ දේශීය වශයෙන් තිබෙන්නා වූ සම්පත් කොයි ආකාරයෙන් රාජතාන්ත්‍රිකව සහ ජාත්‍යන්තර සහයෝගීතාවය මුල් කොටගෙන පෙන්නුම් කරනවාද කියන එක අපි දැක්කා. උදාහරණයක් කියනවා නම් චීනය වෛද්‍ය උපකරණ
ජාත්‍යන්තරයට ලබා දීම කියන කටයුත්ත මගින් වඩා වැදගත් තැනක් ගත් රටක් බවට පත් වුණා. ඉන්දියාව වැනි රටවල් ඖෂධ නිෂ්පාදනය තුලින් දකුණු ආසියානු කලාපයට පමණක් නැවෙයි අනෙක් රාජ්‍යයන්ටත් සහයෝගය දැක්වුවා. රුසියාව තමන්ගේ වෛද්‍යවරුන් අවශ්‍ය ස්ථානවලට යොමු කරමින් ජාත්‍යන්තර සහයෝගිතාවය පෙන්නුම් කරා. ඒකම දකුණු අප්‍රිකානු වැනි රටවල් අප්‍රිකානු මහද්වීපයට සුවිශේෂී වූ කාර්යභාරයක් ඉෂ්ට කරා. මේ ආදී බලනකොට මේ තනි රණි රාජ්‍යයන් ගත්නා වූ ක්‍රියාමාර්ග බ්‍රික් සංවිධානය ජාත්‍යන්තර ආර්ථික සහ අරමුද කළමනාකරණයේදී වසංගත තත්ත්වයක් වැනි ඉතා අපහසු තත්ත්වයකදී ක්‍රියාත්මක වන ආකාරය අපිට යහපත් සමදතා ඔස්සේ ක්‍රියාත්මක වුණාය කියන එක පෙන්නුම් වෙනවා. ඒ එක්කම ඒ අයගේ තිබෙන්නා වූ ආර්ථික බලවත්භාවය අපිට පුරෝකථන මගින් ඉදිරිපත් කරන්න පුළුවන්. ගෝල්ඩ්මන් සාච් කියන ඇමරිකානු ආයෝජන බැංකුව විවිධ කලාපවල ආර්ථික පුරෝකථන ඉදිරිපත් කරන අතර ඒ අය මේ බ්‍රික් සංවිධානය 2009 වර්ෂයේදී ආරම්භ කිරීමේදී දැක්කේ තවත් වසර 50ක් ඉදිරියෙන් ආර්ථික ශක්තිය පුරෝකථනය කිරීමේදී ලෝකයේ ඉතාම බලවත් ආර්ථික කලාපයක් බවට පත්වීමේ හැකියාව. 2030-2050 වැනි වර්ෂ සඳහා පුරෝකථනය කිරීමෙන් ඔවුන් ඍජු ලෙස ප්‍රකාශ කරලා තියෙනවා. මේ ඉමර්ජින් ඉකොනොමීස් නැගී එන රාජ්‍යයන් වශයෙන් ලෝකයේ ආර්ථිකයන්ට වඩා දායකත්වයක් සාධනීය ලෙස බ්‍රික් සංවිධානයට ලබා දිය හැකියි කියන එක. ඉතින් අපිට පෙනී යනවා වසංගත තත්ත්වයකදී ආර්ථික අර්බුදයක් ලෝකයේ පුරා ඇතිවන තත්ත්වයකදී බ්‍රික්ස් ආර්ථික එකමුතුව මගින් යම්කිසි සාධනීය වශයෙන් ඇතිවෙන ජාත්‍යන්තර සහයෝගිතාවයක් පෙන්නුම් කරන්න පුළුවන් කියන එක. නව ආර්ථික සංවර්ධන යුගයක් ලෙස චීනය බ්‍රික් සංවිධානයේ ජාතික නායකයන්ගේ සැසියෙන් අර්ථකථනය කරන්නේ නව ආර්ථික පරයායකට යෑමේදී බ්‍රික් සංවිධානයේ රාජ්‍යන් කොතරම් දායකත්වය දැක්විය යුතුද කියන එක සාකච්ඡා කිරීමට. චීනය මේ වන විටත් අපි දන්නවා ලෝකයේ ඉතා බලවත් රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් මිලදී ගැනීමේ හැකියාව අතින් බලනකොට ඒ අය ලෝකයේ දෙවන ස්ථානය ලබාගෙන සිටිනවා. ඊළඟට ජාත්‍යන්තර ආධාර දීම ගැන කතා කරනකොට, ණය සහ ආධාර දීම ගැන කතා කරනකොට අපි බහුපාර්ශ්වීය ණය සහ ද්විපාර්ශ්වීය ණය වශයෙන් කොටස් දෙකකට අපි මූලික වශයෙන් බෙදා ගන්නවා. මෙහිදී ද්විපාර්ශ්වික ණය ලබා දීමේදී චීනය තමයි ලෝකයේ ප්‍රබලතම රට වශයෙන් මේ වෙනකොට දත්තවල ස්ථානගත වෙන්නේ. එතකොට අපිට පේනවා චීනය ආර්ථික වශයෙන් ඉතාම දක්ෂ තැනකට, එහෙම නැත්නම් ඉතාම ඉහළ තැනකට පත් වෙලා තියෙනවා කියන එක. එහෙදී චීනය මන් දකින ආකාරයට එයාට තිබෙන්නා වූ එක් තීරයක් එක් මාර්ගයක් කියන ආයෝජන ව්‍යාපෘතිය ශක්තිමත් කිරීමටත්, ඊළඟට අපි කියනවා ස්ට්‍රිං ඔෆ් පර්ල් ඉනිෂියේටිව්, ඒ කියන්නේ ඉන්දියන් සාගරයට චීනය කොයිතරම් දායක වෙනවාද, ඉන්දියන් සාගරය හරහා ආර්ථික වෙළඳ කටයුතු සඳහා චීනය කොයිතරම් එකතු වෙනවාද කියන කාරණය චීනයට මේ අවස්ථාවේදී වැදගත් වෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් මේ ආකාරයට බැලුවත් ආරක්ෂක වශයෙන් බලනකොට ලෝකයේ මේ වෙනකොට අපිට පේනවා යම් කිසි අර්බුදකාරී තත්ත්වයක්, විශේෂයෙන් චීනයේ රාජ්‍ය ප්‍රතිපත්තිය තරංගකාරී ලෙස ආර්ථිකය සහ ආරක්ෂාව ගොඩනැගීම කියන කාරණයට වඩා සහයෝගීව ආර්ථිකය සහ ආරක්ෂාව ගොඩනැගීම කියන
අර්ථය මුල් කොටගෙන ප්‍රතිපත්ති සැකසීම දක්නට ලැබෙනවා. එතකොට මේ අවස්ථාවේදී චීනය නව ආරක්ෂක වැඩපිළිවෙල තුලින් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ මිලිටරීකරණය වඩා ක්‍රියාත්මක වන සහ ඒ නිසා ජාත්‍යන්තර ආතතිය ඇති වෙන අවස්ථා සමනය කොට මිලිටරීකරණය සහ ආතතියෙන් බැහැරව ආරක්ෂාව ජාත්‍යන්තරව ගොඩනගන්නේ කෙසේද කියන එක. ඔවුන් දක්වනවා තමන්ගේ අරමුණ වන්නේ අර ජය ජය ප්‍රතිපත්තිය කියන කාරණය මත ආරක්ෂාවේදී තරංගයට වඩා සහයෝගයක් ඇති කර ගැනීම කියන එක. යුක්‍රේන යුද්ධයේදී අය විශේෂ වශයෙන් ජාත්‍යන්තරව අදහස් දක්වනවා. ඒ අය ප්‍රතික්ෂේප කරනවා ඇමෙරිකාව සහ නේටෝ සංවිධානය යුක්‍රේනයට මිලිටරි වශයෙන් ආධාර දෙමින් රුසියාව සමග වඩා තීව්‍ර යුද්ධයකට යෑමට උත්සාහ දරන තත්ත්වය තුළ ජාත්‍යන්තර ආතතිය ඇතිවීම ජාත්‍යන්තර සහයෝගයට නිෂේධනීය ලෙස බලපානවා කියන එක. එය ප්‍රතික්ෂේප කරන අතර චීනය විසින් දක්වන්නේ ඇමෙරිකාව, නේටෝ සංවිධානය, යුරෝපා සංවිධානය වැනි බලවත් යුරෝපා රාජ්‍යයන් රාජ්‍ය සංවිධාන සාමූහිකව එකතු වී මේ සඳහා සාමකාමී විසඳුමක් ලබා ගන්නේ කෙසේද කියන එක පිළිබඳ උනන්දු විය යුතුයි කියන කාරණය. එහිදී අපිට පේනවා චීනය විසින් ගෝලීය ආර්ථික සහ ආරක්ෂක ප්‍රතිපත්තිය තරඟකාරී ලෙස නොව සාමකාමී ලෙස ගොඩනැගීම කෙරෙහි තම ප්‍රතිපත්ති දායකත්වය දෙන බව.